අද පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් විනාශයට පත් වූ අග්‍රාමාත්‍යවරයාගේ නිවසට පැමිණ එය නිරීක්ෂණය කළා. එන අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔවුන් ප්‍රකාශ කළේ මෙය දේශපාලන පක්ෂයක ඌමනාවක් මත සිදු වූවක් බවයි. අරගලයේ මුවාවෙන් කරපු ඉතාමත්ම පහර නිඳිත වැඩ. මිනිහෝගේ දේපලකට ගිනි තියන්නේ නැහැ. දේශපාලන වශයෙන් සටන් කරනවා නම් ඒක ප්‍රජාතන්ත්‍රවාදී සටනක් වෙන්න ඕන. මේ කටයුත්ත බොහොම පැහැදිලිවම පෞද්ගලික මාධ්‍ය ආයතනයකුත් ඒ වගේම දේශපාලන පක්ෂයකුත් මේ පිටිපස්සේ ඉන්නවා. මේ මෙතෙන්ට ආපු පුද්ගලයෝ කවුද? මේ සිද්ධ කරේ කවුද? ඒගොල්ලන්ගේ දේශපාලන පසුබිම් මොකද්ද? මේ සියල්ලම වීඩියෝ ක්ලිප් සහ ඒගොල්ලන්ගේ ඡායාරූපත් එක්කලා නොබොදිනකින් අපි ඔයගොල්ලෝ ඉතින් ඉදිරිපත් කරන ඉදාර රට පෙන්වන්න බලන්න පුළුවන්. අපිට පෙන්වන්න පුළුවන් මේ ගිනි තැබීමක් නෙමේ, ගිනි තැබ්බ වීමක් තමයි මෙතන කරලා තියෙන්නේ. සාමකාමී අරගලයට අපිට සහයෝගය දුන්නා. අරගලයට ඇඟිල්ල දික් කරන්න බෑ. මේකේ පිටිපස්සේ දේශපාලන අරමුණක් තියෙනවා. මොකද අපි දැක්කා එක දේශපාලන පක්ෂයේ කීප දෙනෙක් මෙතනටත් පැමිණලා කියලා තියෙනවා කට්ටියව මෙහෙට ගේන්න කියලා. ඒ ඒගොල්ලන්ගේ අරමුණත් මම හිතන්නේ අගමැතිතුමාගේ මේ ගෙදර පුච්චන්න තමයි. ගෙවල් පුච්චලා මේ රටේ ආර්ථිකය හදාගන්න බෑ. මේ නිවසේ මන් දන්න විදිහට රත්තරම් බඩු මොනවත් නැහැ. මේ නිවසේ පොත්පත් තියෙන්නේ ඇති ලක්ෂ ගාණක් වටින පොත්පත්. මම හිතනවා ඇඳක් තිබුණා නම් තිබුණේ තුන්වෙනි પરම්පරාව නිදා ගන්න ඇඳක්. ඒතකොට පාරම්පරික ස්ථානයක් විනාශ කරලා තිබෙනවා. සමස්ත ලෝකෙට ප්‍රදර්ශනය වෙන ඉතාම නරක තත්වයක්. මේක දැන් මාස කීපයකට උඩදී ප්‍රජාතන්ත්‍රවාදී සිටින මහජන නියෝජිතයන්ගේ නිවාස කිරි තිබ්බා. මෙහෙම රටක් ගෙනියන්න බෑ. රටකට පාලනයක් අවශ්‍යයි. රටකට නීතියක් අවශ්‍යයි. මෙතර පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමීන් වහන්සේද එම ස්ථානයට පැමිණීමත් සමග ජනතාවගේ විරෝධය එල්ල වුණා. කොයි පැත්තෙන් කරත් ප්‍රචණ්ඩත්වය අපි කොයි විදියකින්වත් අනිවාර්යයෙන් අපි හැම වෙලේම අරගල කරන්නේ අවිහිංසාවාදී. ඒ නිසා අපි මේවා කිසිසේත් අනුමත කරන්නේ නැහැ.